ද ම පහැදිලි කරන්නේ දියසෙන් චක්‍රවර්ති විද්‍යා ත්‍රිකෝණය සම්බන්ධව. ජාන සහ සයිල් වල ක්‍රියාකාරීත්වය ඒ තුළින් ආධ්‍යාත්මය අවධවිනාකාරය පිළිබඳව තම අද පැහදිලි කරන්න ටිකක් කැඹුරු මාතෘකාක් ඉතින් දීසිෙන් යන්ත්‍රයේ සම්බන්ධව තමයි, දීසණ යන්ත්‍රයේ තියනව ත්‍රිකෝණය සහ ධර්මචක්‍රය ඇතුළත් කරලා රූප සටහනක් එතින්න ඒ ත්‍රිකෝණය තමයි එක අධ්‍යාත්මික ත්‍රිකෝණයක් එක මායත්‍රකෝණයක් නිඩත් ක්‍රියාත්මක වෙනවා. එතින් ඒ ත්‍රිකෝණය තියෙන විශාල බලයක් මහා ප්‍රාණයක් තියෙනවා සරෝවක්ඥ පාණයක්. චක්‍රවර්තිය රජ බලය අවධිකරවන බලයක් ඒත්‍රිකෝණේ තියනවා ඉති ඉතාමක් ගැමරුයි විසාල බලයක් නියෝජනය කරනවා ඉතින් ඒ පිළිබඳව විග්‍රහයත් තමයි සිද්ධ කරන්නේ ඉතින් ගැඹුරුයි නමුත් මේ දීස යන්ත්‍රය කියන්නේ කුමක්ද කියන එක පිරිසට අවබෝධ කරවන්න ඕන මොදක තීරුම් ගන්න අමාරුයි එතන භාෂාව සංකේත විතරයි ඉතියන්නේ ඉතින් පවරෙන් පිවරට බලය ලබා දෙනෝ. ඇති මේ දේශනාවෙන් තමයි යන්ත්‍රයේ බලය පිහිටුවන්. ත තමන් මේ කාරණය ශ්‍රවණය කරලා අවබෝධ කරගැනීම තුළින් යන්ත්‍රයේ බලය සම්පූර්ණයෙන්ම පිහිටනොම වචනයන් බලය දෙන්න පුළුවන්ගේ බුද්ධ බලය, බෝධිසත්ව බලය පාරමි බලය අධිෂ්ඨාන බලය වචනයන්ද දෙන්න පුළුව බුද්ධශාසනය එකයි ක්‍රමය. දුරජාන් වහන්සේගේ බලයත් වචනයෙන් තමයි තුන්ලෝකේටම පැතිරිලාග. ඉතින් මේ වචනය එන්නේ හුස්මරැල්ලෙන්. වචචනය එන්නේ ප්‍රාණී ඇතින්ගේ ප්‍රාණවත් බලයක් වචනය තුළ තියෙනවා. ති ඒ ත්‍රිකෝණී බලය, තමන්ට අද මේ දේශනාවෙන් ලබාගන්න පුළුවන් යන්ද්‍රයේ පිහිටුවා ගන්න පුළුවන්ම අහනකොටම යන්ත්‍රයේ එ බලය පිහිටනු. එතැන තියෙන ත්‍රිකෝණයක් හි ත්‍රිකෝණය තමයි අපේ ඇස් දෙකයි කටයි තිය මේ ස්ථානතුන යාකිරීමෙන් ත්‍රිකෝණයක් හටගන්න. ඇස් දෙකයි කටයි යා කරහම ත්‍රකෝණයක් ඒ වගේ මි ත්‍රිකෝණය ක තැනක ත්‍රිකෝණය ඇතුළ තමයි නාසේ අහුවන් නාසය පිහිටන්නේ මී ත්‍රිකෝණය ඇතුළට වෙන්න. අභ්‍යන්තරයට වෙන්න. එතකට අභ්‍යන්තරයේ තමයි අප ප්‍රාණය ගමන් කරන්නේ හුස්මරැල් එ හා මහා ගමන් කරනවා. හිතෝක තමයි දස්ෙන් චත්ප්‍රවර්ති විද්‍යාත්‍රිකෝණය කියලා කියන් මහා විද්‍යාවක්. ලෝකයේ සියලු විද්‍යාවන් හටගන්න විද්‍යාවේ උල්පත, විද්‍යාවේ මූලස්ථානයේ හැටියට මේ ආධ්‍යත්මි ත්‍රිකෝණය ක්‍රියාත්මක වෙනු. මේකම තමයි ජානවල සහ සයිලේ. මූලික සැකැස්මත් මෙන්න මේ ත්‍රිකෝණය විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. සයිලය සත්්‍යයාගේ මිනිසාගේ මේ සයිලය මේ ත්‍රිකෝණය විදිහට තමයි සකස් වෙලා තියෙන ත්‍රිකෝණ ආකාරයි. ඉතින් ජානත්තය වගේ තමයි මූලික සැකැස්ම ගත්තහම මේ ත්‍රිකෝණය ආකාරයට තමයි ජාන හැසිරෙන්නේ. ජානවල චරිතය ජානවල හැසිරීම ගත්තහම මේ ආධ්‍යාත්මික ත්‍රිකෝණය ආකාරයට තමයි සකස් වෙන්නේ. ඉතින් මේ ජානකය නැතරම අපි කියනත් අදිහානය කියලා දිහානීම තමයි ජානහැටියට කතාබහට ලක් වෙන්නේ ඉතින් ඒ එක දිහානයක් ඇත්තටම. එක තමයි ජානවෙලාතියෙන්නේ දිහානයක් සත්්‍යයා අරමුණු කරගන සත්්‍යයාගේ ජීවය සත්වයාගේ නිර්මාණය අරමුණු කරගන ගොඩනැගෙන දිහානයා තමයි මේ ජාන කියලා කියන්න. ඉතින් ඒක මානසික මට්ට මේ තමයි මේ ජාන පවතින්නේ. ඒක අපිට එක පාර්ම ග්‍රහණය කරගන්න බ ජාන මුණවගේද කියලා. සයිලය ජාන තුලින් තමයි, ජානවල බලයෙන් තමයි මෙහෙවීමෙන් තමයි සයිලේ නිර්මාණයවින්. සත්‍යයාගේ සත්ත සයි මේ ඇස් දෙක කට්ට නාසිෙනත හුස්මරැල්ල කියන මෙන්න මේවයි ගුණංග සත්‍යයාගේ මූලික සයිලේ තුළ පිහිටනවා. ඒ තුළින් තමයි එක වරදනය වෙලා එක බලවත් වෙලා එන්නේ ඉති මුලින් මුලින්ම නිර්මාණය වෙනකොට මේ සත්‍යයාගේ සයිලය ඇස් දෙකේ තියන බලයෙන් හුස්මරැල්ලි තියන බලයෙන් මුකේ තියන බලයෙන් තමයි සගස්වෙන්න. අපි මේ ඉතිහා සත්්‍යයාගේ මුලට ගිහාමඔට මුලදි මේ ක්‍රියාකාරිත්්‍යය දැක බලාගන්න පුළුවන්. ජාන ක්‍රියාත්මක වෙන්නේ එතැනති නිර්මාණශීලී බලය හැටියට. එහි ප්‍රාණයේ හැටට සයිලේක ප්‍රාණය හැටියට තමයි ජානයේ ක්‍රියාත්මක වින්. සයිලයේ ජීව සයිලයේ ප්‍රාණයේ. අරියට සෛලයකෙන අපේ කය වගේ තොකොට ජානයකන්නේ කය හසුරුවන හිත වගේ. ඒවගේම මේ ජ හිස කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ හිස කොටසේ තමයි ජාන බලේතින් සයිල බලේතියන කන්දි සයිල ඇසුරුව සයිලවල බලය සයිලවල පැවැත්ම ක්‍රියාත්මක වෙන්නේ කඳ කොටසේ තමයි ඒ සයිලවල බලය බහුතර බලය තියන්. ජාන මොලේ ආශ්‍රිතව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ජාන එකතු වෙලා තිබෙන මූලස්ථානයේ තමයි මොලය කියලා කියන්. සයිලවල මූලස්ථානය තමයි හදවත කියලා කියන් හදවතය කයේ මූලිකස්ථානය තමයි හදවත කියන්නේ. හිසේ මූලස්ථානය තමයි මොලේ කියන්නේ. එතන්ටමේ විසේෂ ජානවර්ග දරසනය ඇතිකරවන දරසනයන් සම්බන්ධ ජාන. ශ්‍රවණයන් සම්බන්ධ ජාන, ආග්‍රාහණයන් සම්බන්ධ ජාන. රසායනය සම්බන්ධ ජාන, ඉස්පරසය සම්බන්ධ ජාන. එහෙම වරග කිහිපයක් ඒ මොලය ආශ්‍රිතව ඒ කරාසියක් තියෙනු. ඉතින් ඒවා විපාක ජාන විපාකයන්. ඉතින් ඒ ජානවලින් තමයි හදවතට සයිලේට බලය ක්‍රියාත්ම කරන්නේ. ඒවක්ක ඒවට ශක්තිය බලය ප්‍රාණය ලබා දෙන්න මේ ජාන එතමට මොලෙන් තමයි හදවොත ක්‍රියාත්මක කරවන්නේ. ඇතර සම්බනතාවයක් තියනවා. ඉති හදවතය කර්ම තියනවා හදව කර්ම ක්‍රාත්මක වෙනවා මොලේ කරම පවත්වන බලය කරමයට ප්‍රාණයේ දෙන්න ජාන. ඒවා අතීත කරමවලින් තමයි ජාන සකස් වෙන්නේ අතීත කරම ශක්තිය තමයි තියෙන්න්නේ. ඉතින් ජානයක් අපිට එහෙම අල්ලගන්න පුළුවන් කබක්නෑ සැයිලයල්ලගන්න පුළුවන්. ජානයයි සයිලයයි එකනෙකට සම්බන්ධ වෙන. නමුත් ජානයකයන බෞතිකව අපට අල්ලගන්න පුළුවන් දෙයක් නෙමී අතර මැදිය අවස්ථාවක් තමයි එකෙනෙකොට අල්ලගන්න පුළුවන් වෙන්නේ ජානය අනන්ද දෙයක්. එක සීමාවක් සයිලේයට සීමාවක් තියෙනවායක සත්‍යයාගේ සරීරයේ ප්‍රමායට සරීරයේ හැඩට සීමාවෙනවා සයිලේ කියන දේ. නැමු ජාන කියන දේවල් අසීමිත දේවල්. අප්‍රමාණ දේවල් තමයි ජානයක් කිය කියන්නේති එක ඇසෙත්තේ ජානබලය තියෙනවා. අපිට අපි කියෙන චක්කු විඤ්ඥානය කියලා චක්කු විඤ්ඥානය ජානබලයක්. සෝත විඤ්ඥානය ජාන බලයක්. ඉතින් ඒ ජානීක් තමයි ජානී බලයෙන් තමයි පි රූපය ග්‍රහණය කරගන්න රූපය තැන්පත්තින්නේ රූපය හඳුනාගණ්ඩ උදව්වෙන්නේ මේ ජාන බලය. සබ්ධත්තිය වගේ තමයිඒ ශබ්දට අදාළ ජානවර්ගයක් අපි මොලේ තියෙනවා ඒ කන ආශ්‍රිතව ඒ ජාන බලයක් තියනවා. අපි සෝත විඤ්ඥානය කියලා කියනවා. ඉතින් ඒ හ හඬ පිටපත් කරගන්නේ ඒ ජානය තුළින් ජානය තුළ තම හඬ මොකක්ද කියන එක හඬ සම්බන්ධ බලය ඒ ජානය තුළ පවතිනවා. ඉතින් එතනම ඒ කනතුල තියෙන සයිලවලට ඒ පිටපත තමයි ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරන්නේ ඒ තුළින් හඩ එන්නේ සයිලේගාවට විතරයි. කනේ තියන සයිලේගාවට හඬ එනවා එතනින් ඒ සයිලයේ තුළින් තමයි ජාන හඩ ග්‍රහණය කරගන්න. හඬ තමන් තුල තැම්පත් කරගන්නවා සයිලේගාවට එන හඬ. ඉති ඒ ක්‍රියාකාරිත්වය සාමාන්‍ය සත්වයාගේ මූලික සිද්ධාන්තේ මූලය ඒ විදියට ක්‍රියාත්මකයන එතන ගත්තහාම හැමෝගේම එකම ක්‍රියාකාරිත්වය තින් එකම ක්‍රියාකාරිතය එක වෙනසක් නෑ නංගං වෙනස් වනාට ක්‍රියාකාරිතය ජානවලවත් සයිලිවලවත් එ එක ආකාරය ඇත්තයන්නේ මනුස්සයාගේ මනුස සයිලයේ ඉති ඉස්ත්‍රිපුරුස ආකාර වෙනකොට සාමාන්‍ය පොඩි වෙනවී වෙනවා ත් මනුස්සය රූපයේ ගත්තහම මනුස සෛලයේ ගත්ත හම එක ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ මෙතනින් පැහැදිලි කරන්නේ විද්‍යාවට අදාළ කොටසක් විතරයි ඉති මෙතන අනන්ත දැනුමක් ලබාගන්න පුළුවන් මුළු විශ්වයම කැටියවුණු තැනක් ඉති විශ්්‍යය පුරාම දැනුමෙන් ගමන් කරන්න පුළුවන් ඇ මෙතන ද අපේ ප්‍රතිපත්තියට අපේ නිර්වානයට අපි සැනැසීමට අදාළ කොටසපි වෙන් කරවාගන්නට ඕන එතනින් අපි මේ ත්‍රිකෝණයක අත්තහාම ආධ්‍යාත්මික මේ විද්‍යාත්‍රිකෝණය ඇස් දෙකයි කටයි නාසයයි. අපි භාවනා කරනකොට ඇස් දෙක පියාගන්නවා කට පියාගන්න නාසේ වෙතට අපේ අවධානය යොමු කරනවා. නාසේ හුස්මරැල්ලට ඒක තමයි ප්‍රාණයේ ඉතිං මේ අපි ඒ භාවනා කරනකොට අපි භාවන ජානාපානසති භාවනාව ගත්තහම ඒ ආනාපාන සති භාවනාවට ඇස් දෙකත් එකතු වෙනවා නාසයත් එකතු වෙනවා කටත් එකතු වෙනවා ඒ හතරම එකතු වෙලා තමයි ආනාපාන සති භාවනාව සිද්ධ කෙරින්. චක්කු ප්‍රසාධය අවශ්‍යයි ඒ තුළ තමයි දිහාන නිර්මාණය වෙන්නේ එතින්ට මනසත් එකතු වෙනවා එති එතන චක්කු ප්‍රසාදය එට උපකාරවෙනුමයිකීක ධර්මය පොත්පත්වලත් තියෙනවා. අපි හුස්මරෙල්ල දිහා බලාගන භාවනා කරනොකොට එතනද අපේ ක්‍රියාකාරීත්වය සීමාවයි නොව ඇස් දෙකයි කටයි නාසයකින මී ත්‍රිකෝණයකට සීමාවනවා. ඒ සීමාව තමයි බලය ක්‍රියාත්මක වෙන්න එක නැත්තට මනනිතති ඔක්කුම නිශ්චල වෙනවා. එ නිහට වෙනවා අත් දෙකයි කකුරුල් දෙක අනිත්්‍යේව නහට වෙනවා. එතනද ක්‍රියාත්මක වෙන්නේ බලයක් හැටියට භාවනාට සහභාගි වෙන්නේ ඇස් දෙකයි කටයි නාසය. එතනද කටත් ඒ භාවනා සඳහා සහභාගනම කට ඇරලා වචන කතාකරොත් ඒත් දිහානේ සමාධිය බිඳෙනවා. මුොකද වචනනි හුස්මරැල්ලෙන්නේ හුස්මරල්ල යොමු කරන්න ඕන වචන බවට පරිවර්තනය කරන්න හස් වචන බවට පරිවර්තනය කරන්න ඕන. එතකොට හුස්මය අරමුණු කරගත්ත හිතේ වචන බවට පරිවර්තනය වෙනවා එහෙම කැටල බිඳලය න. එනිසා ඒ අපි තැම්පත් කරගන්න හට එකන් කරගන්න. එකඟ කරගන්නවා ඒ ශක්තිය, එතන අපි අරමුණ කරගන්න භාවනාවට කුස්මරල්ලට යොමු කරනවායි ශක්තිය නහෙට කරනවා ඇති එහෙම අපි ඒ උස්මරල්ල දිහා බලාගෙන අපි ඉන්නකොට එන්න එන්න මේ ඔස්මරැල්ල අඩුවෙනොස්සිුම් වෙනවා ඇති හැබැයි හිත දුවන එකත් එහෙමයි එන්න එන්න අඩුවෙනු එන්න හිත දුවනක අඩුවෙලා හිත එකගතාවේ එක තැනකට යනගතිය හිතේ වැඩිවෙනවා හුස්මරැල්ලිත් එන්න දුවනගති අඩු වෙලා අඩු වෙලා එකත් එන්නෙන් එකම තැනකට යනවා. අවසසාන් ඔහම ගිහිල්ලා හිතයි හුස්මරැල්ල දෙකම එකක් වෙනවා. හිතයි හුස්මරැල්ලයි දෙකම එකක් බෝඩ පත්වෙනවා ඒකට අපි කියනවා දිහානය කියලා. දිහානමද නොස්මරැල්ල හිතයි එකක එකට වෙනු. එතම හුස්මහැටිය රිහාමිහායන් අපි හිත අපේ හිත අපේ චිත්ත බලය තමයි ඒ තියන බලය තමයි එහා මෙහයි අපිද හිත හදවත ඇසුරු කරගෙන පවතිනවා කියලා කියනු හදවත ඇසුරු කරම හිත පවතිනවා අයි කියලා ඇතර මේ හුස්්මරැල්ලේ තමයි මේ හිත පවතින් අපි හුස්මරැල් අප හිතටනුවු වෙනස්සෙන සැනසුම් සුසුම් සෝසුසුම් සැනසීමේ සුසුම යි දුක්මුසු සුසුම සෝසුසුම කියලා කියනුම් සතුටක් ඇතිවනකොට අප හස් මරල්ල වෙනස් අපට කෝපයක් ඇතින හුස්මරල්ල වෙනස් එවිදිට මේ හුස්මරෙල්ල අපේ මනසත් එක්ක සම්බන්ධයි. හුස්ම වීගෙන් යනකොට යාහාමයාහා ගමක කන අපේ හිත ඒ මේ ඇති දුවන අපටතවන හුමරල්ලගන්නබ දේ එන්නේ එතකොට හිත හැම තැනම දුවන නිසයි. හිතියේ සු බාහිතයේ දුවනගතතිය හුස්මරැල්ලි තියෙන. හුස්මරල්ල තැම්පත්ව වෙන්න තැම්පත්තුවෙෙන් අපේ මනසත් තැන්පත්වයවා. ුස්මරැල්ල සියුම් වෙනුවට අප හිත සියුම් වෙනවා. එතින් එතකොට මේ හුස්මරැල්ල අඩුවෙලා අඩු වෙල එකම තැනක නතර වෙනකොට අපේ හිතත් නතර වෙනු අපේ හිතත් නතර වෙනු ඉතින් ඒ මනස හුස්මරැල්ලත් එක් ක්‍රියාත්මක වෙනවා හුස්මරැල්ලෙන් අපේ මනස දකින්න පුළුවන් ඇතරම හිත පේනවා හිත දකින්න පුළුවන් එහෙම බලවත් කර නොකට ප්‍රබල දිහාන බවට පත්වෙනවා. ප්‍රබල දිහාන බවට පත්වෙනවා. එති අපිට එතැන ද ර රූප ශබ්ද ගන්ධ රස ඉස්පර්ශකන මේ පහාම එකතු වෙලා එකට මනසත් එක වෙලා එකතු වෙලා හයම එකම තැනකට එනුම්. රූප ආයතනයේ ඇස සම්බන්ධයි ඒක ශබ්දය අපි කටිං නිකුත්වෙන්නේ ශබ්ධයත් ඉතිට සම්බන්ධ වෙන. ගන්දයේ නා නාසයෙන් සම්බන්ධ වෙනවා. රසේ දිවින් ඒකට කට සම්බන්ධයි ස්පර්ශය අපි හුස්මරැල්ලි ඉස්පර්ෂයෙන් තමයි එක අප ආරම්භ කරන්න. ඒක අවසානයේදී හිතත් ඒකටම එකතු වෙන. එත කොට මේ හායම එකතු වෙන තැනක් තමයි මේ භභාවනාව කියලා කියන්නේ. මේ අධ්‍යාත්මික ත්‍රිකෝණ සීමාම කියලා කියන්න ඉතින් එහම බලවත් වෙනකොට බලවත් කරලා අපේ සයිලය වෙනස් කරන්න පුළුවන් සයිල වෙනස් වෙනු. ජාන බලවත් වෙනකොට ජනවල බලය වෙනස් කරගෙන අපට පුළුවන් සයිල වෙනස් කරගන්න සයිලගෙන ශෛලිය ආකාරය මනුස්සයාගේ ආකාර්තා මනුස සයිලකිල කියන්. වගේ අපට වෙනස් කරගන්න පුළුව ජානවල බලය වෙනස් කරගෙන ජානතුලින් සයිලය වෙනස් කරගන්න පුළො ඔන්න තිරිසං සත්තුවයකුගේ ආකාරයකට ගවයකුගේ ආකාරයකට නැත්තං විශාල සරීරේක ආකාරයකට එහෙම අපේ සයිල වෙනස් වෙනු එවතම අපි එරදිි ප්‍රාතිහාරපානකට අප සරීරයේ අපි වෙස් මාරු කරගන්නු වෙන සරීර මවාගන්නවා කියලා කියනු. ඇත්තකුගේ ආකාරයෝයි ධම්මදින්න මහා රහතන් වහන්සේ එක භික්‍ෂුවක් ්‍රහත්්‍යයයි කියලා හිතාගෙනන්න භික්ෂුවක්ට සත්‍යවබෝධ කරලා දෙන්න ඇත්තකුගේ රපයක් මවාගෙනන්න කියල කිව්ව. ඇතකුගේ රූපයක් මවාගන මහරහතන් වහසේ භික්ෂූගාට කියම භික්ෂුව බයවෙලා තියෙන. ඒ විදිහට මේ වෙනස ඇත්ත අත්්ද මේක වෙන්න පුළුවන්ද විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් ඇති මේ අපේ භාවනාව කොමත් මේ තියෙන තාක්ෂ නැත් එක හැප්පෙන් ඕනු. එහ මොනොත්තම ඉදිරියට යන්න පුළුවන් නැත්න ප්‍රතික් සේපවයු අපේ භාවනාව තියනෙන ගස් ගල්ලයට ආරාමවල ධර්මසාලාවේ තමයි අපේ ධර්මය අපේ ආගම අපේ ජාතිය එතිෙන්ට සීමාවෙලා තිීන්. අනිත් අය අනිකුත් ජාතිය මොබයිල් දුරකතන පරිගණක ආස්යානා මෝටර්රත නවීන අව්‍යායුද ඒව නිෂ්පාදනය කරලා එයාලතම රජකරන්නෙමේ ලෝකේ. එති අප ශක්තියෙන් අපි තවම නිහඩව තමයි ඉන්නේ. ඉතින් මේ බ්දියසිෙන් බලය අරගන යන්න ඕන ඒවගේ දියුණු තාක්ෂණික යුගකට අරගෙන යන්න ඕන. ඉතින් ඒවත් එක හැප්පෙන්න තරම් ශක්තියක් අපට ආධ්‍යාත්මක ශක්තියක් තියෙන්න්න ඕනු. ඇති ඒ සඳහා එතන්ට යන්න ඒ යුගය නිර්මාණය කරන්න තමයි මත් දීසින් ්‍යන්ත්‍රයේ ඒ බලයන් පිහිටුුවලතින්. ඇතින් තමන් දැන් හැමෝටෝක අවබෝධ කරක විග්‍රහ කරගන්න පුළුවන් හොයන්න පුළ මේ ඇත්තද නැත්තද කියලා මොකක්ද මේ ජානවල විග්‍රහය සයිලෝල විග්‍රහයක වෙන්න පුළුවන්ද කියලා. ඇති ඔන්න තමන්ට මේ තේරුම් ගන්න පුළුවන් ඉතින් මෙහෙම කියන්නත් ඉතිං බලයක් අනිවාරෙන්තියන්න ඕන මොකද විශාල සමාජයකට මේකතිඉන්නේ. උගත් සමාජයක් නිකම්ම කියපු මොකපරම්පරාවෙන් ආවසමාජයක් නෙමෙයි ඒ හෝයල බලලා අතපතගාල හොයල බලලා පරීක්ෂණ කරලා ඒවා ඇස් දෙකෙම දැක්ක යුගීකට තමයි අපි මේවා කියෙන් ඉතින් මම ජාන අතිං අල්ලල නෙමෙයි. පරීක්ෂණ කරලනයි මේක තමයි භාවනා බලේ භාවනා ඥානයෙන් තමයි මේ විග්‍රහය කරන්න සයිල සහ ජාන. එතකොට එක ජානයක් තමයි මම අර නාග බලය කියලා හැඳින් නිව්වා නාග බලේ ඇලීමට හේතුව ආසාවට හේතුව වින්දනය වීරයේ චන්දය අසහනය අතීතවිින්ද නිතර අනන්ත විදන. ඒ ආකාරයට ඒ යන්නේ ජානයක් ජානයක් ඒ සර්පිලාකාරව තමයි යන්නේ. ඒ සර්පිලාකාරව ගැම්බූරට ගැම්ඹූරට අතීතයට අතීතයට යන අනන්ත ජානයක් තමයි මංගේ විග්‍රහ කරේ ඒක විශාල බලයක් හැටියට අවධිකරගෙන තින්නේ ජානය නාග බලයක් හැටියට අවධකරගෙන තියන්නේ එතින් ඒකත් ඉදිරිට විග්‍රහ කර ගන්න පුළන් කොහොමද ජානයේ ක්‍රියාත්මකය වෙන්න කියලා. නාගේෙක් හැටියට තමයි දැන් මුගලම් මාරහාතන් වහන්සේ නන්දෝප නන්ද නාගරාජය දමනය කරන්න ගුරුලෙකු කිවේසයක් මවා ගත්ත කියනවා. එවගේ තවත් සෝනඋත්තර කියලා පොඩි භික්‍ෂුවක් සාමනයට භික්ෂුවක් ඒනොට මහරහතන් වහන්සේ නවාක්. නාගලෝගට ගිහිල්ලා විශල් අතක්මවාගෙන නාගයාගේ පෙනේ පොක්ුණේ ඔබලා එතන තිබුණු ධාතුන් වහන්සේ නමක් අරගනාව කියනම් ඉතින් එවිදිට ප්‍රාතිහාරය පෑව යුගයක් තිබුණා මේ කයි වෙනස් කරගත්ත යුගයක් තිබුණා අධිෂ්ඨාන බලය ඒ අපි එහෙම වනාකිවට බෑ ක්‍රියාකාරයත්තේ සමාජර ඉදිරිපත් කරන්න ඕන. එතකොට තමයිවෙන්න කොමදකිට හරියටම අපි පැහැදිලි කරොත් තමයි සමාජයේ තේරුන් ගන්න. ති අපි අපේ දහම අරගෙන යන්න ඕනේතින්ට. එහෙම වනොත් අපිට මේ හැමෝම ගන්න පුළුවන් දැන් අපි දේශනාවෙන් විතරක් ඒ කියන්නේ ඒක ප්‍රායෝගික මට්ටමක් ඇපි අලට පෙන්න්න ඕන. අප අධ්‍යාත්මය අපේ භාවනා ක්‍රම අපේ ධරමය අරගන යන්න අපි ප්‍රාජික මට්ටමක් පෙන්න්නන්න කොහොමද මේ වෙන්න කොහොමද. අභිත්ඥාමට පරිවර්තනය කරගන්න පුළුවන්ද එක වෙන්න කොහොමද කියලා අපි යානට පෙන්න්නන්න අවශ්‍ය වෙන. එතිෙන්නේ ඒ එහෙම වෙනස් වෙනස් කළ ජානයක් තමයි ප්‍රබල බලයක් පිහිටරට නාගේෙක් විදිහට ජානය වෙනස් කරලාතිී එක දියුණු කරලා ති නභිතඥා බලයකින් ජානය අවධ කරල තිීන් ඒකට මංගේ මගේ අතට එනමයි කියෙලේ නාගයා විදිහයට. එක ජාන දවුණු කරලා සයි ජනබ දියුණු කරල ජානයෙන් සයිලයේ වෙනස් කරලා නාග සයිලයක් නාග ආකාරයක් අතට එනවායි බලය. එතින් ඒක ජන්ත්‍රටයේ බලය පිහිටුලතින් ඒ ජාන බලය දියුණු කරපු ජාන බලයක් තමයි ඒ අධ්‍යාත්මයක ත්‍රිකෝණ සටානේති. ඇති ඒ තුළින් තමන්ටඒ බලය අවධි කරගන්න පුළුවන්. මො තමන් තුළ තමයි ඒ බලය පීර තමන්ගේ සයිලේ තුළ තමන්ගේ ජනතු තමගේ ජාන තමයි බලවත් කරන්න ජාන බලවත් වෙලා සයිල වෙනස් වෙන. ඒ සයිලයේ වෙනස් වෙන සයිලය බලවත් වෙනු. ඇති අලුත් සයිල තමන් තුළ නිර්මාණය වෙන. අලුත් සයිලයේ නිර්මාණ අලුත් ආකාරක තමන් පරිවර්තනය වෙන චත්‍රවර්තිය රජකිෙනෙක් විදිහට තමන් පරිවර්තනය වෙනෝ. ඇති ඒ ශක්තිය ඒ අඒක ඒ විදිට වෙන්න පුළුවන් කියනක තමයි මේ පැහැදිලි කරන්නේ ඒක න්‍යාය න්‍යාය ඒ ක්‍රමේ තමයි පැහැදිලි කරන්න කොහොමද වෙන්න කියලා ඉතින් අපි විදිහට දිහානය වඩනකොට එතනදී ඒ සත්වයාගේ මූලික සිද්ධහන්තයේ දිහානයට එකතු වෙනු කලින් පැහදිෙන රූප ශබ්ද ගන්ධ රස ඉස්පර්ෂ සිත මේ හයම අපි භාවනා කරනකොට ආනාපාන සති භාවනාව සිද්ධ කරුණ හයම එකම තැනකට එකතු වෙලා ඒක බලවත්තු වෙනු ඒ බලවත්වෙනවා ඒක අපි තව එතෙන්ට එකුතු කරන වර්ණ නීලකසින පීතකසින ඕදාතකසින පටවිකසින ආපෝකසින අපි ඒවත් එකුතු කරනවා. ඒතු කරගන එකතු වෙනකොටඒ ජාන බලවත්වෙනවා. තමන්තුර තින ජාන බලවත් වෙලා ඊට පස්සේ ඕනෑම සයිලත් බලවත්වෙනවා තමන්තුර තින සයිල බලවත්වෙනවා ඒ ඉතා බලවත් වුණහාම තමට කැමැති ආකාරයකට ඒ වෙනස් කරගන්න පුළුවන්. එ ජානවල බලේ තමන් ඇතරගන්න පුළුව. සයිලවල බලේ තමන් යතරගන්න පුළුවන්. ඒක තම අප භාවනාවකින් සිද්ධ කරන්න. සිද්ධ කරන්න ඉති මේක ඉතාම සිවුම් කාරණ නමුත් නිස් හටන අපි කරන්න ඕන ආධ්‍යහාාර්මික සරණ කරන්න ඕන අපි ඉහෙලටම මේ බලය අරගෙන ගමන් කරන්න ඕන්. එහෙමනොත්ම බලාපොරොත්තුවෙන අපේ ජයක් ්‍රහනය කර